සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනු තිලක මම දිනෝෂි දීරසිංහ මුලින්ම දකිමු සිරස්තල ළමයින්ට හා වැඩිහිටියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම් ප්‍රදේශ රැසකට අදත් වැසි සහ තද සුළං නව දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට අමරිකාව සහ කැනඩාව නව වෙළඳ ගිවිසුමකට එළඹෙයි. ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. දිරියෙන් පෙරමුණට යන්න ළමා කෙළට සවිය දෙන්න තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සැමරෙනවා. අදට යෙදෙන ලෝක ළමා දිනයේදී සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමාගේ ඉහළම කැපවීම නැවතත් ප්‍රකාශ කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. අධ්‍යාපනයේ තරගය සහ සමාජයේ සිදුව ඇති වේගවත් පරිවර්තනය සමග දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස හා විචිත්‍රවත් බව යළි ඔවුන් වෙත දිනා දිය හැකි මගසෙවීම වැඩිහිටිකාගේත් වගකීම බවද එම පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. මානවයිතින් දිනාදුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානින් සමරමු යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි. මිනිසුන් ලෙස අප භුක්ති විඳින අයිතිවාසිකම් බොහෝමයක් අප වෙත දිනාදුන් සටන්කරුවන් වනුයේ මෙදා අපගේ වැඩිහිටි පරපුර බව ගෞරවෙන් සිහිපත් කළ යුතු බවද ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. මෙ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් අපගේ කාර්යභාරය කුමක්ද යන්න අලුතින් සිතා බැලීමට අද දිනය කදිම අවස්ථාවක් බව එම පණිවුඩයේ සඳහන්. මිනිසා සතු උතුම්ම සම්පත දරුවන් බව අවිවාදාත්මක අතර ඔවුන් හදා වඩා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට දෙමව්පියන් ඕනෑම කැපවීමක් කිරීමට සූදානම් බවද එහි සිහිපත් කර තිබෙනවා. මෙම ළමා හා වැඩිහිටියන් වෙනුවෙන්ම වෙන්නුණු අද දිනයේ ළමා ලොවේ සුරක්ෂිත බව සඳහා කැපවීමට මෙන්ම වියපත් වැඩිහිටියන් වෙත ආදරය ගෞරවය මෙන්ම නිසි අවධානය ලබා දීමටද අදිටන් කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ. හැදෙන රටක වැඩෙන ළමයි තේමාවෙන් ITN ලෝක ළමා දින සැමරුම් වැඩසටහන ලබන 6 වනදා උත්කර්ෂවත්ව පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු සූදානම්. කොළඹ විහාර මහදේවි උද්‍යානයේ සහ වැලිඔය සම්පත් නුවර මහවැලි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමිනුයි මෙවර සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ. ITN මාධ්‍යජාලය හා අධ්‍යාපන අමාත්‍යංශයේ එක්ව සංවිධාන කරන ළමා දින සැමරුම මෙවර නවතාවයකින් යුතුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ සිට මෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්වලට අයත් ගම්මානු රැසක දරුවන් ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් එක්වීමට නියමිතයි. සිංහල දෙමළ මුස්ලිම් දරුවන් 2000ක් පමණ මේ සඳහා සහභාගී කරවීමටයි නියමිතව තිබෙන්නේ. ඔවුන් සඳහා විශේෂාංග රැසක් එක් කිරීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. සම්ප්‍රදායික ළමා දින උත්සවවලින් බැහැරව දිවයිනේ ඈත එපිට දුෂ්කර ප්‍රදේශයක්ද කේන්ද්‍ර කරගනිමින් ලෝක ළමා දින උත්සවය පැවැත්වීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. ඔක්තෝබර් 6 වෙනිදා තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ අභිනව ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සංඝ සතුකොට පූජා කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය ධර්මශාලාවකින්, පුස්තකාලයකින් සහ සංඝවාසයකින් සමන්විතයි. සමරු පලකේ නිරාවරණය කළ ජනාධිපතිතුමා නවතෙමහල් මන්දිරය විවෘත කළා. විහාරස්ථදායක සභාවේ මූල්‍ය පරිත්‍යාග මත ඉදිකළ ගොඩනැගිල්ල සඳහා වැයකිරුණු මුදල රුපියල් මිලියන 25ක්. බෝසත් ශ්‍රී ලංකා පදනම බුරුමේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහා රහත් ධාතුන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා නිරාවරණය කෙරුණේද ජනාධිපතිතුමාගේ සුරතින්. විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කිවුලේ ගෙදර නාරද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. උඩරට අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත මෙහිදී විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුවා.
அமரபுர தர்மராட்சித மகாநிகாயே மகாநாயக்க அதிபூஜ்ய திரிகுணாமலே ஆனந்த சுவாமின் வஹன்சே அத்துலு மகா சங்கரத்னே சஹா மெத்தியமதிவருன் அத்துலு பிரிசாக் மிம் அவஸ்தாவட்ட சஹபாகே வுனா. දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලට ඉතා තද වැසි මෙන්ම මුහුදද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වල දාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැය 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙල්ලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය පැය 40-50 පමණ වෙනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලාසින්න කැමැති. මේ අතර පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 700ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් ගාල්ලේ ප්‍රදේශ රැසක් ඊයේ ජලයෙන් යටව පැවතියද මේ වන විට එම ප්‍රදේශ යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. වත්මන් ආණ්ඩුව ජනතා සේවය වෙනුවෙන් කැපවී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ආණ්ඩුවට මොන ගෞරවයක් තිබ්බත් නැතත් මේ ආණ්ඩුව ජනතා සේවය කරනවා. ඒක අපි නවත්තන්නේ ජනතාව වෙනුවෙන් ඒ ලබා දෙන්න ඕනේ සියලු සහයෝගයන් ටික අපි ලබා දෙනවා. දැන් මේ වෙනකොට අපි ආපදා කළමනාකරණයෙන් විතරක් මිලියන 39,000ක් පමණ වියදම් කරලා තියෙනවා. ආහාර මල්ල දෙන්න බීමට ජලය ටික ලබා දෙන්නත් එක්ක මෙදවචිය මහදිවුල් වැව ව්‍යාපාරයේ වරිමාර් ගැල පද්ධතියේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පලදායිතා ප්‍රවර්තනය හා වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ ඒ සඳහා වැයකෙන මුදල රුපියල් මිලියන 40ක්. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂය ගෝත්‍රික දේශපාලනයක නිරත නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටියන්තොට ආසනේ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඒකාපත විපක්ෂය මේ වන විට දැඩි අර්බුදයක සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ඒගොල්ලන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ගහ ගන්නවා, මරා ගන්නවා ඇතුළු. බ්‍රසීල්ද ගෝට ඊටත් අමතරව නෝන දාන්නත් අදහසක් තියෙනවා. පුතාව දාන්න පුළුවන් නම් පුතාව දාන්න. ඇයි කිව්වේ ඉන්දියාවට ගිහිල්ලා? මාමාගේ වයස තාම 35ක් නෑ. ඒ නිසා තමයි සහෝදරෙක් දාන්න කියලා කිව්වා. පුතා හැරෙන්න වෙන කවුරුත් දානවට විරුද්ධයි. ඒක තමයි ඇත්ත කතාව. ගෝට දානවා කියලා කියන්නේත් නෑ. බ්‍රසීල් දානවා කියලා කියන්නේත් නෑ. හැබැයි පවුලෙන් කෙනෙක් ෂුවර්. ඒකම කියන්නේ අපේ පක්ෂය එහෙම නෙවෙයි. අපි ගෝත්‍රවාදීන් නෙවෙයි. අපිට ඉන්නවා නායකයෝ ගොඩක්. 3-4 දිනක් ඉන්නවා ඉදිරිපත් වෙන. දිනන්න පුළුවන් ජොකියෝ ඉන්නවා අපිට. ඒ වෙලාවට තමුන්නාන්සලත් එක්ක සාකච්ඡා කරලා පක්ෂය හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරා. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේක 80%ත් අපි කරා. ග්‍රාම ශක්ති ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන් පිළිබඳ උතුරේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාවේදී පැවැත්ුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයයි එය සංවිධානය කළේ. දැන් මේවා ඔක්කොම රජය මහජනයා වෙනුවෙන් මුදල් වෙන් කළා ජනතාවගේ බදු මුදලෙන් ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රම. මේවා වෙන් කිරීමේදී ජාති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. සෑම පුරවැසියෙකුටම මේ අයිතිය තියෙනවා. අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. එහෙත් අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා. වසර 10කට පසුවයි මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ. ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය සමග වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුද සංශෝධනයට ලක් කරනවා. එහෙත් වාර ප්‍රවේශ පත්‍ර සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. මෙම ගාස්තු සංශෝධනයෙන් පසුවද බස් ගාස්තු වලට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතින බවද දුම්රිය සේවය වැඩිදුරටත් සඳහන් කරනවා. ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර හදිසියේ අභාවප්‍රාප්ත වුණා. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවති ප්‍රසංගයක් සඳහා සහභාගී වී සිටි අතරතුර රොනි ලීච් මහතා හෘදයාබාධයකට ලක්වීමෙනුයි අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. 65 වන වියෙහි පසුවේ මහතා දෙදරුපියෙක්.
ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ඒ මහතා රසිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා. අභාප්‍රාප්ත රොනි ලීච් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා. මෙලොව වටිනාම සම්පත දරුවන්. ලෝකෙම අවධානය දරුවන් වෙත යොමු අද වැනි දිනක මව් සෙනෙහස අහිමි නිවුන් දරුවන් තුන්දෙනෙකු පිළිබඳ සංවේදී පුවතක් ඌව පරණගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දරුවෙකුට ලෝකයේ ඉදිරියට යන්න මව් සෙනෙහස මහමෙරක් තරම් වටිනවා. අචිනි නිම්සරා, සචිනි පැහැසරා සහ ශලනි දිල්ෂාරා නම් මේ නිවුන් දැරියන් තිදෙනාට මව් සෙනෙහස අහිමි වෙලා දැනට වසරක පමණ කාලයක් ගත වී තිබෙනවා. බිලිඳුවේ පසුවන මේ හුරතල් ලදරියන් තුන්දෙනාගේ වයස තවමත් අවුරුද්දයි මාස 6ක්. දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් මව මෙලොව හැරයාම නිසා මෙවන විට ඔවුන්ට මව් සෙනෙහස ලැබෙන්නේ තම මිත්තණියකෙන්. මේ දැරියන්ගේ පියාටත් ස්ථිර රැකියාවක් නැහැ. කුලී වැඩක් කරමින් ජීවිකාව ගෙන යාමට බෙරදරන පියාට මේ දැරියන්ගේ අවශ්‍යතා සඳහා වැයවන මුදල හෝ සොයා ගැනීම මහත් දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා. දරු සෙනෙහස හඳුනන සංවේදී හිතැති ඔබට මේ තුන්නියුන් දැරියන් වෙනුවෙන් පිහිටක් විය හැකිනම් එය දරුවන්ගේ සුරක්ෂිත බව ගැන කතා කරන අද දිනයට සැබෑ අරුතක් ගෙනේවි. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. රුපියල් මිලියන 28ක වියදමින් වවුනියාවේ වැව් 20ක් සංවර්ධනය කෙරෙනවා. වැව්වල රොන්මඩ ඉවත්කොට ගැඹුරු කිරීම හා සොරෝ ප්‍රතිසංස්කරණය මේ යටතේ සිදු කෙරෙනවා. ජල දහරතාව වැඩිකර වර්ෂාව නොමැති කාලවලදී ප්‍රයෝජනීයට ගැනීමට ජලය වැඩි ප්‍රමාණයක් රැස්කර ගැනීම මෙමකින් අපේක්ෂිතයි. මෙම කටයුතු ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට නියමිතයි. මහර කොට්ටහසේ දරුදරියන් සඳහා අංක සම්පූර්ණ පිහිනුම් තටාකයක් කිරිල්ලවල විදුහල් භූමියේ ඉදිකර තිබෙනවා. එය ජනාධිපතිතුමා අතින් ලබන 10 වනදා සිසු අයිතියට පත්කිරීමට නියමිතයි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90ක්. නව පිහිනුම් තටාකය නියෝජ්‍ය අමාත්‍ය ලසන් තලකීවන්න මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. අපේ රටේ අගනගරයට ගිහින් සිය සේවාවන් ලබා ගැනීම සඳහා ජනතාවට සිදුවෙන අවස්ථාව නැති කරලා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සෑම සේවාවක්ම කඩවත මහර ප්‍රදේශයෙන් ලබා දීම තමයි අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. සමස්ත මහර ආසනයේම පාසල් දරුවන් 25,000කට ප්‍රයෝජනෙට ලබා ගැනීමේ අරමුණක් ඇතුව තමයි මේ පිහිනුම් තටාකය විශේෂයෙන්ම සකස් කරලා විවෘතකරන කටයුතු කරලා තිබෙන්නේ. අංග සම්පූර්ණ පෞරුෂයකින්නුත් දරුවන් බිහි කර ගැනීමේ අරමුණක් ඇතුව තමයි මෙවැනි ව්‍යාපෘති වර්තමාන රජයේ විසින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙන්නේ. පුත්තලම තබ්බෝව ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගිබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජලාශයේ රොන්බඩ ඉවත් කර ගැඹුරු කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. මේ තුළින් ගොවි ජනතාවට යලමහ දෙකන්නේ වගා කිරීමට දියවර සැපීමට හැකිවනවා. ජලාශයේ ඉවුරු කාදනය වැළැක්වීමේ ව්‍යාපෘතියක්ද මීට සමගාමීව ක්‍රියාත්මකයි. ජලය ආරක්ෂා කරගෙන කළමනාකරණය කිරීම පිළිබඳව අපි අමාත්‍යාංශයක් ඉදිරියේ දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මිත්‍රවරුනි. තබ්බෝ ජනතාවගේ ආශාව සංසිඳවා ගන්නට පුළුවන් වෙන්නේ බියක් නැතුව තමන්ගේ කුමරු ටික වැඩ කරලා ඉවරලා කන්නේ අවසන් වෙනකොට හොඳට පැහිලා ගෙදරට ගේනවා කියන විශ්වාසය තියාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. අන්න එතෙන්ට ගෙනියන එක තමයි අපේ මේ අරමුණ වෙලා තියෙන්නේ. ITN FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එහි තවත් වැඩසටහනක් අම්පාර ගොනාගොල්ල නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ITN FM නව වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමේ අරමුණෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර තිබෙනවා. ගොනාගොල්ල නගරයේදී පැවති වැඩසටහන වෙනුවෙන් මහජන බැංකුවද සහාය ලබා දුන්නා. පැමිණ සිටි පිරිස වෙනුවෙන් තරග පවත්වා ත්‍යාග ලබා දීමද සිදු කෙරුණා. ITN ඔස්සේ විකාශය වන කෝපි කඩේ ටෙලිනාට්‍ය ශිල්පීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක අපවත් වී බදාළ පූජ්‍ය පණම්පෙළ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මාතර සනජ්ජයසිරි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.
ඕබඩ කන්ද පුරාණ විහාරයේ විහාරාධිපති සහ මාතර එලියක් කන්ද මාතර එලියක්ද ශ්‍රී රාහුල බෞද්ධ ආයතන අධිපති දූරයන්ද දැරූ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ අපාත් වන විට 92 වියෙහි පසුබුණා. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු දවන උන්වහන්සේ ශාසනයට මෙන්ම පොදු සමාජයට වූ මෙහෙය ඉමහත්. සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි ආදී භාෂා කීපයක් පිළිබඳ හසල දැනුමක් තිබූ රාහුල ස්වාමින් වහන්සේ සාහිත්‍ය ශූරයේ ගෞරව නාමයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ශ්‍රී ලාංකේය රියලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent Third Generation ප්‍රවර්ධන චාරිකාව අද ගමන් ගන්නේ දඹුල්ල නගරයේ සිට අනුරාධපුර හරහා ගල්ගමුව දක්වායි. ඒ පිළිබඳ තොරතුරු ඉඳුනිල් අතපත්තුගෙන්. Youth with Talent Third Generation ITN Youth with Talent Third Generation ප්‍රවර්ධන චාරිකාවේ 6 වන දිනය අදයි. ප්‍රවර්ධන චාරිකාව ඊයේ මාතලේ නගරයට පැමිණියා. මග දෙපස රැස්ව සිටි විශාල පිරිසක් ප්‍රවර්ධන චාරිකාව සමග එක් වුණා. ඔවුන්ගෙන් ඊට හිමිවුණේ ඉහළ ප්‍රතිචාරයක්. අදිෂ්ඨානයෙන් ලොවක් විස්මිත කළ ශ්‍රී ලාංකේය තරුණයේ සැබෑ රියැලිටි අත්දැකීම බවට Youth with Talent මේ වන විට පත්ව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍යාලය ඒකාබද්ධවයි එය සංවිධාන කරන්නේ. දඹුල්ල නගරයෙන් ආරම්භ වූ ප්‍රවර්ධන චාරිකාව ගල්ගමුව දක්වා පැමිණෙමින් සිටිනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඳින්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමා සහිත සමූපකාර සහ ණය සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ සමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය මහරගම තරුණ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ සමත් සිසුන් 900කට ශිෂ්‍යත්ව පිරිනැමුණා. උත්සවය පැවැත්තුනේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. භාරත ලංකා කලාපදනම හා ඉන්දිය ශ්‍රී ලංකා පදනම එක්ව සංවිධාන කළ පුෂ්පාංජලි 6 හින්දි ගී ප්‍රසංගය ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් තාණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ප්‍රසංගේ නැරඹීමට එක්ව සිටියා. නවක කිරියස්සුණු සහායක ශිල්පීන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ තුරු සවිය අරමුදල හා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ උපදේශන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි. නවීන තාක්ෂණයේ යොදාගෙන රබර් කිරි කැපීම පිළිබඳව මෙහිදී ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. ලෝක ධර්මදූත ළමා සමාජයේ 175 වන සම්වත්සරයේ සැමරීමේ උත්සවයක් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේදී පැවැත්තුණා. ඒ අගරද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ වෙනුවෙන් තැපැල් මුද්දරයක්ද මෙහිදී නිකුත් කෙරුණා. නීති ශිෂ්‍ය සංගමය සංවිධාන කළ ජාතික නීති ශිෂ්‍ය දෙදින සම්මන්ත්‍රණය නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්තුණා. මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරුණු කරුණු ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ වුණා. සංගමයේ සමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. බොරැල්ල සුසමය වර්ධන මහවිදුහලට වසර 117ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ පාගමන බොරැල්ල අවට ගමන් කර කැම්බල් පිටියෙන් අවසන් වුණා. අවසානයේ සංගීතමය වැඩසටහන් සහ විනෝද ක්‍රීඩාද පැවැත්තුණා. විදුහල්පති W.A.K. වීරසූරිය මහතාගේ මෙහෙයවීමෙනුයි මෙය සංවිධාන කෙරුණේ. වත්තල සහ ජායල බාලදක්ෂ දිස්ත්‍රික්වල පාසල් 26ක බාලදක්ෂ සමාජික සමාජිකාවන් සහභාගී වූ බාලදක්ෂ දිසා කදවුරක් රාගම දියගල ළමා නගරයේදී පැවැත්තුණා. දරු දැරියන් දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටියා. කඳවුර පැවැත්තුණේ එකමුතුව පෙරට යමු යන තේමාවෙන්. ඒ සමගින් ITN දිවා පුවත් අවසන්. පසර දෙකේ සිට පැයෙන් පැය පුවත් බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.itnnews.lk